ಕ್ಯಾಗುನು ಪುರೆಯ ಪ್ರಧಾನ ಕೊಟ್ಟೆ ಐತಿಹಾಸಿಕ ಸತುರ ಕೋರ್ಲೆಯ ಊಕಲಿ ದೇಶೀಯ ಕಲಾಕಿತ ಪೋಷಣೆ ಕಲೆ ಅತಿ ವಿಶಿಷ್ಟ ಕಲಾಕರುವನ್ ಬೆಹಿಕಲೆ ಪಿನ್ವರ ಗಮ್ಯಾಯಕಿ ಹರಿತ ತುರುವದುಲಿನ್ ನಿಬಂಧ ಸೆರಸುನು ಗಂಧನೋ ಸಿಸಾರಾಗಲಾಗಿಯ ಎಲ್ಲ ಅಲ್ಗಮನಂ ಸುಂದುರು ಗಂಪಿಯಸ ಇದಾಮಿನ್ ಅನತ್ ಸಿಹಿಲ್ ಕರಮಿನ್ ಗಲಾಬಸಿ මෙවන් පරිසරයක බිහිව රටක් වර්ණවත් කොට හෙළ මුද්‍රාව ජාත්‍යන්තර තලයේ තැබූ සුන්දර මිනිසා සිත්‍රාචාරී නැකතිකේ පානිස් අල්ගමන හොත් පණී භාරත නම් වෙයි. එදා කෞගී නදින් නිබඳ රසවත් වූ අදත් නොනැසී පවතින අල්ගම මහගෙදර කුඩා පණී භාරතට තක්ශිලාවක් වෙයි. අටකොටු පෙරි බතබුලතින් පොහොසත් සුන්දර මිනිසුන්ගේ ගම්මානේ දැනුමුතා සිරියාගුරු නම් වෙයි. ඔහු ඉතින් නර්තන වේදයේ අකුරු කළ පණී භාරත තිත් ප්‍රභේද හා තාල ශාත්‍ර මැනවින් ප්‍රගුණ කොට ඉන් නොනැවතී අල්ගම කිරිගණිතා ගුරුන් ඇතුළු විවිධ ඇඳුරන් ඇසුරෙන් උඩරට පහත රට සබරගමු ආදී නර්තන සම්ප්‍රදායන් හා බෙරය දවුල තම්මැට්ටම මෙන්ම අඩව හා කස්තිරම් පිළිබඳ ලැබූ ප්‍රාමාණිකත්වය පසු කලෙක එම විෂයන් පිළිබඳ ඔහු ලැබූ සුවිශේෂත්වයට හේතු වෙයි. කථිකාචාර්ය පී සාරශිල්පාධිපති බෙරවාදනය ගායනය පිළිබඳ හසල දැනුමක් ඇති කලාකරුවෙක් හට හඳුන්වන්න පුළුවන්. ඒක මෙතුමාගෙන් බොහෝ නිර්මාණ බිහි වෙලා තිනවා. වාදන පැත්තෙන් ගත්තොත් සමූහ වාදන, ඒකල වාදන සහ යුගල වාදන නූතන වේදිකාවට උචිත පරිදි නිර්මාණාත්මකව අපේකම අපේ ඌරුව රකිමින් නිර්මාණ කරපු නිර්මාණ ශිල්පියෙක් හට හඳුන්වන්න පුළුවන්. නර්තනය ගැන කතා කරනවා නම් මුද්‍රා නාට්‍ය කලාව, ඒත් එක්කම ජන නැටුම්, ඒ වගේ නිර්මාණාත්මක රංගනද ඔහුගෙන් බිහි වෙලා තියෙනවා. අද එම කලාවන් බොහෝ අය අනුකරණය කරමින් තමාගේ දැනුම වර්ධනය කරගනිමින් මේ කලාවන් ආරක්ෂා කරගෙන යනවා. එදා ගෝඨාභය රජ දවස සිය පරපුර වෙනුවෙන් ප්‍රධානය වූ අල්ගම ගම්වරය සිප එන සුළඟද සැපයක් ලෙස දකින පණී භාරත සිය මුතුන් මිත්තන් විහාර දේවාලවල සිදු කළ පේපා කාර්යයන් පිළිබඳ සිහි කරයි. පරපුරෙන් පරපුරට ගලා ආ සහජත්වය තුළින් ලැබූ පන්නරය නිසාම අට ඇවිරිදි කුඩා දරුවෙකුව සිටියදී ලංකා ගුවන්විදුලි සේවාව සමාරම්භක දිනයේදී මගුල් බෙරවාදනයක් සජීවී ලෙස ගුවන්තලයට මුසු කිරීමට සමත් වෙයි. නැට්ටියද සලකන්නේ කියලා වෙලින් හසුන් සලකන අපි අය අපි කුඩේ කට්ටියට. ඒ කියන්නේ නැට්ටිය නැතු නැත්තරලා වෙදික් කරන්න දෙන කියලා වෙලකම් කොහොමද එරියා ආන්දරම් කරගෙන. ඉතින් බාප්පා ඒ පන්සල්ගේ නතන්දාව. මට කිව්වා මේ වෙදකම හරිය මේක හරි ගරුවේ මිනිස්සු කරගෙන කරගෙන දැන් දැන් නම් හම්බෙන්න වෙලා කියන්නේ ආන්දරම්. බාප්පත් කියන්නේ ඕනේ. හැනව නේද දිසාපති හාමුදුරුවෝ? අනට නිවනක් නැහැ. හැබෑට විදේශීය පාලනය යටතේ දේශීය කලාවන් නොපිළිගත් වකවානුවක බලිතොවිල් යාගහෝම ප්‍රාථමික තලය කලා සලකන විට ඒවා දෝ තින් දින ගෞරවණීය තැනක ඔසවා තැබීමේ යුග මෙහෙවර අල්ගමෙහි ඇරඹෙයි. සිරියගුණාස්ගේ නැටුම බොහොම ලස්සනයි. මොන අලංකාරයක් දහමුදුවනේ. අනේ නිවනක් නැහැ පෙරපලන. ඕ වැලුදානේ බෙර ගහන්න නැතුව මේ වගේ ලස්සන නටන්න බෑනේ. වැලුදානේ මෙතන නඩුවක් නැහැ. ජමක් Sinhala
ලැබුණු වී කරලක නැවුම් සුවඳ කැටි උණු සිහින් පවන් දැල්ලේ මුසු උණු බෙරහඳෙහි අසිරිමත් මාධූර්ය තිඳිරිගේ දොරට වැඩුදා සිට ඇසුදුටු කෙප නියර වෙන්නිප නැල්ල හරක බාන නගුල කමත හා බැඳුණු යාව ජීව ගීතයක් විය. සංස්කෘත මංගල්‍යයේ ශ්‍රී දළදා පෙරහැර නැටීම අටහැවිරි දිවියේදී තමාලද අවස්ථාව මහත් වාසනාවක් කොට දකින පණි භාරත දළදා පෙරහැරේ නැටීමට ලැබීම මගේ වාසනාවක් මගේ ජීවිතයේ සාර්ථකත්වයට මහත් ආශිර්වාදයක් වුණා 930 දශකයේ අවසාන භාගයේ චන්ද්‍රලේඛා ශිල්පිනියගේ බෙරවාදකයා හැටියට දක්ෂිණ ಭಾರತයේ කළ සංචාරය ශ්‍රී ගෝපිනාත් නැමැති විශිෂ්ට නර්තන ශිල්පියාට පණි භාරත මුණගස්වයි. කියන්නේ අත කොතනද ඇද කොතනද? අත් සම්දුට්ටි මොකද තාලන් තාලේ නේ ගොනියත්ත. ඒ දෙක කෙලෙන්නේ නැහැ. අපි හිතමු දැන් ළම බෙර දොන් තොමිත තොන්. දොන් තොමිත තොන්. අත ගත්තොත් තමයි ලස්සන. සම්ප්‍රදායෙහිම එල්බගෙන නොසිට නිර්මාණාත්මකව සිතමින් ඒ ඔස්සේ යමින් කලාවේ නිම්මලල පුරුල් කරමින් වඩාත් පූර්ණත්වයට පත් ශිල්පියෙකු හැටියට 940 අත්තිමිගලු රජ මහා විහාරයේදී වෙස් බැඳ නටයි. වෙස් බැඳීම යනු උඩරට නර්තන වේදී එක්තරා උසස් කඩයිමකට ළඟා වීමකි. ප්‍රසිද්ධ නැතුම් අරවා මේවා තොවිල් පවිල් ශාන්ති කර්ම වලට ඉතාම දක්ෂ. එදා පණිවස්තේ රජ වෙනුවෙන් පැවැත්වු කොහුමා කංකාරියාගේ මෙදා පණි භාරතයන් විසින් සියක් වාරයක් රඟ දක්වන්නට ඇත. සම්බන්ධ ප්‍රධානතම ලැබිච්ච වෙලාවේ මම කරපු වැඩේ දිවයිනේම තියෙන උසස්ම ප්‍රධාන ගුරු වදුන් උරුවලු සමහරු මම ඉගෙන ගත්තා හිටියා තේරම එක්ක. අද පවත්නා සෞන්දර්ය විශ්වවිද්‍යාලය එදා රජී නැටුම් විද්‍යාලය නමින් ආරම්භීම සඳහා පණි භාරතයන් දැක්වූ පුරෝගාමී මෙහෙවර සුළුපටු නොවේ. අරගෙන
80 දශකයේ වන විට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පීඨාධිපති තනතුරෙන් විශ්‍රාම යනතුරු ලලිත කලා විෂය ක්ෂේත්‍රයට කළ සේවාව වෙනුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ මගින් ආචාර්ය උපාධියක් පිරිනැමෙයි. ඔහුගේ නිර්මාණශීලීත්වය විදේශවලදී නියෝජනය කළේ අප උපන් රටයි. ඒ අභිමානය අපටයි. ශාන්ති නිකේතනයේදී රවීන්ද්‍රනාථ ටාගෝර්තුමාගේ ඇසුර පණී භාරතයන් කලාවේ නව ඉසව්සායාමේ නොතිත් ආශාව වැඩි කරයි. මණිපුරි කතක් කතකලි බරත යන ප්‍රධාන නැටුම් සම්ප්‍රදායන් මෙන්ම තබ්ලා ඩෝල් සූද්ද මණ්ඩල වැනි වාද්‍ය භාණ්ඩ පෙරදිග සංගීතය මෙන්ම චිත්‍ර හා මූර්ති ඔහු ප්‍රගුණ කළ විෂයන් අතර වෙයි. මහාචාර්ය මුදියන් සේබිසානායක මහරජින ලංකාවට ආපු වෙලාවේ එතුමී ඉදිරියේ පෙන්වා ඒ ගුවන් කැපී නැතුව ඒ ගුවන් කැපීම නැතුම තමයි අදත් ලංකාව පුරාම සාම්ප්‍රදායික ජනතුන්ගේ බවට පත් කරලා තිබෙන්නේ. ගොයම් කැපුම නාරිලතා වැනි සුවිශේෂ නිර්මාණ දේශීය මුද්‍රා නාට්‍ය කලාවේ ආදර්ශ නිර්මාණ බවට පත් වෙයි. ගම්පියසින් අගනගරාසන්න මාදින්නාගොඩට සංක්‍රමණය වත් එදා අත්විඳි ගමේ කම ඔහු කෙරෙන් පහව ගොස් නැත. ස්කුඩා කාලේ තොයිල් පරිලනකට බිරි කරිය දාගෙන නුගිය තැනක් නැක් කඳු උඩින් ඉඟිරුවල් උඩින් නොයෙක් විදිහේ ඉතින් මේ අපිට
එදා මෙදාතුරදී ය දශක අටක කලා දිවි පෙවෙත සිය මතක සටහන් පුතින් නැවත ආවර්ජනය වෙයි. කලාකරුවෙකු සිය වයෝවෘද්ධත්වය නොතකයි. ඔහුගේ සිත තරුණයි. සිතුවිලි නිර්මාණාත්මකයි. ලලිත කලා ක්ෂේත්‍රය තුළ ඔහු රැඳූ කීර්ති නාමය චිරාත් කාලයක් ඔහු ජීවත් කරවයි.